සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ෆිසික්ස් කුප්පියට මේ වීඩියෝ එකට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාපේක්ෂ චලිතය පිළිබඳව ලියාගමු නෝට් එක අපි කිසියම් රාමුවක සිට වෙනත් වස්තුවක චලිතය නිරීක්ෂණය කළ විට නිරීක්ෂකයා දකින ආකාරය නිරීක්ෂකයා සිටන රාමුවට සාපේක්ෂව වස්තුවේ චලිතය ලෙස හඳුන්වනු ලැබේ හරි තේරුණාද මොකක්ද ඒ කියන්නේ කියලා මම මේව පැහැදිලි කරන්න දැන් මෙතනදී රාමුව කියලා කියන්නේ ඒ නිරීක්ෂකයා සිටින ස්ථාන ඒක රාමුව කියන එක අපිට එක එක විදිහට කියන පැහැදිලි කරන්න පුළුවන් හරිද මම උදාහරණ කීපයක්ම කියලා මේ දේ පැහැදිලි කරන්නම් හිතන්න දැන් මිනිහෙක් බස් එකක් ඇතුළේ ඉන්නවා කියලා දැන් බස් එකක් ඇතුළේ ඉන්නකොට දැන් බස් රථය ගමන් කරනවා දැන් ඒක පොළවේ ඉන්න පුද්ගලයෙක්ට බස් රථය පේනින්නේ ඉස්සරහට ගමන් කරනවා වගේ හැබැයි බස් රථය ඇතුළේ ඉන්න මිනිහෙක්ට ඒ කියන්නේ ඇතුළේ ඉන්න මිනිහට දැන් පේන්නේ බස් එකට එළියේ තියෙන වස්තු ඒ කියන්නේ ගස් කොළන් කඩවල් ඒ කියන්නේ පාරේ ඉන්න මිනිස්සු ඒ සියල්ල පිටිපසට ගමන් කරනවා වගේ හරිද අනේ එතකොට බස් එක ඇතුළේ ඉන්න මිනිහට පේන්නේ ඔහුට සාපේක්ෂව ඒ කියන්නේ ඔහුට පේන්නේ ඔහුගේ රාමුවට අදාළව ඒ කියන්නේ ඔහුගේ රාමුව තමයි බස් රථය කියන එක හරිද එතකොට සාපේක්ෂ චලිතයේදී අපි නිතරම යම් කිසි පුද්ගලයෙක් සිටින රාමුව සලකලා තමයි අපි සාපේක්ෂ චලිතය සලකන්නේ. අපි සාපේක්ෂ චලිතය කියන එකට සමාන වචන දෙක තුනක් කියන්න පුළුවන්. එකක් තමයි ඔහු සිටින රාමුවට අනුව චලිතය කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහු නිශ්චල විට පෙනෙන ආකාරය කියලා කියන්න පුළුවන්. නැත්නම් ඔහුට දැනෙන ආකාරය කියලාත් කියන්න පුළුවන්. අනේ ඒ වචන වලින් අපි සාපේක්ෂ චලිතය කියන එක විස්තර කරනවා. හරි ඒ වගේම ඔයාලා දැන් කෝච්චි එක ගමන් කරලා තියෙන නම් ඔයාලට අත්දැකීමෙන් මතක් කරන්න හරි දැන් හිතන්න දැන් දුම්රිය ස්ථානයේ කෝච්චිය නවත්තලා තියෙනවා දැන් ඔයාලේ කෝච්චියට එහා පැත්තෙන් තව කෝච්චියක් නවත්තලා තියෙනවා හරිද ඒත් ඔයාලා දැන් කෝච්චිය ඇතුළෙන් ඉඳන් එහා පැත්ත කෝච්චිය ජනේල ඇතුළේ බලන් ඉන්නවා බලන් ඉන්නකොට ටිකක් වෙලාවකදී දැන් හිතන්න කෝච්චිය දැන් ගමන් කරන්න පටන් ගන්නවා කියලා ඔයාලට නිකන් දැනෙන්න ගන්නවා ඔයාලගේ කෝච්චිය ඉස්සරහට යනවා වගේ හරි ඒකෙන් හැබැයි ඔයාලා කෝච්චි කිසි අර කියන්නේ පොඩ්ඩක් හරි හෙල්ලුනේ නැහැ හැබැයි ඔයාලා කෝච්චි හිමින් ඉස්සරහට යනවා වගේ තේරෙනවා හරිද හැබැයි එතකොට ටිකක් වෙලා ගිහිල්ලා ඔයාලට තේරෙන පටන් ගන්නවා ගිහිල්ලා තියෙන්නේ ඔයාලා කෝච්චි නෙමෙයි ඊට අල්ලපු කෝච්චිය කියලා හරිද එතකොට මෙතන මොකද වෙලා තියෙන්නේ ඔයාලා රාමුව කෝච්චි රාමුව හරි එතකොට ඔයාට සාපේක්ෂව නැත්නම් ඔයාට පෙනුණු ආකාරය තමයි ඔයාට සාපේක්ෂ චලිතය කියන්නේ එතකොට ඔයාට පෙනුනේ නිකන් ඔයා ගමන් කරනවා වගේ හරි හැබැයි ඇත්තට වෙලා තියෙන මොකද්ද ඔයාගේ ඔයා ඉන්න කෝච්චිය නෙමෙයි චලිත වෙලා තියෙන්නේ ඊට අල්ලපු කියන්නේ එහා පැත්තේ තිබුණු කෝච්චිය. ඒතකොට මේ වගේ අපිට සාපේක්ෂ චලිත වතරම් උදාහරණ කියන්න පුළුවන්. හරිද? ඒක මම මෙහෙම විස්තර කරන්නම්. බලන්න මෙතනදී ඒ කියන පුද්ගලයෙක් ඔහු වාහනයක් ඇතුළේ ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට ඔහුගේ රාමුව ඒ වාහනේ. හරි? අපි රාමුව කියලා සලකන්නේ එයා ඉන්න අර පිහිටීම. එතකොට මේ පුද්ගලයාගේ රාමුව මේ ඒ රාමුව. එතකොට BP කියන පුද්ගලයා නිකන් පොළව මත ඉන්න කියන හිතන්නකෝ. එතකොට එයාගේ රාමුව පොළවේ රාමුව. හරි? එතකොට ඒ කියන එක්කෙනාට සාපේක්ෂව B ගේ ප්‍රවේගය හෝ විස්ථාපනය හෝ අපි මොකක් කරලා කතා කරද්දී අපි ලියන්නේ මෙන්න මෙහෙම. එතකොට A ට සාපේක්ෂව B ගේ විස්ථාපනය කියන්නේ A ට පෙනෙන පරිදි B ගේ විස්ථාපනය. A ට කොහොමද B ගේ විස්ථාපනය පේන්නේ? හරිද? අනේ ඒක තමයි අපි සාපේක්ෂ ප්‍රවේගය කියලා සරලව කියන්නේ. ඔහුට පෙනෙන පරිදි කියන එක තමයි සාපේක්ෂ කියන එකෙන් අපි කතා කරන්නේ මේක අපි ලියන්න පුළුවන් A ට සාපේක්ෂ B ගේ විස්ථාපනය හරි හොඳට බලා ගන්න රටාව අපි සාපේක්ෂ ගන්න එක්කෙනාගේ ලියන්නේ අන්තිමට දෙවෙනියට හරි ඊට පස්සේ අපි කතා කරන එක්කෙනාගේ සාපේක්ෂ කාගේද කියන එක ලියන්නේ පළවෙනියට හරි එතකොට මෙතන බලන්න A ට සාපේක්ෂ B ගේ විස්ථාපනය මෙන්න මෙහෙම ලියනවා. ඒ වගේම බලන්න A ට සාපේක්ෂ B ගේ ප්‍රවේගය A ට සාපේක්ෂ B ගේ ප්‍රවේගය. එහෙමයි අපි කියවන්නේ. මෙතනදී A ට සාපේක්ෂ B ගේ ත්වරණය. එතකොට මේ ආකාරයට තමයි අපි සාපේක්ෂ ප්‍රවේගය හෝ විස්ථාපනය අපි නිරූපණය කරන්නේ. ඊළඟට මම මෙහෙම උදාහරණයක් ඔයාලට පෙන්නන්නම්. හරිද? එතකොට බලන්න මෙතනදී අපි මෙන්න මෙහෙම නීතියක් ගැන කතා කරනවා. ABC කියන වස්තු තුනක් නම් හරිද? ABC කියන වස්තු තුනක් නම් අපි මේ දෙන්නෙක්ගේ සාපේක්ෂ ප්‍රවේග කතා කරද්දී තුන්වෙනි කියන තව රාශියක් ඒ කියන්නේ තුන්වෙනා කියන තව වස්තුවක්ව එක්ක සම්බන්ධ කරලා තමයි අපි
සාපේක්ෂ ප්‍රවේගය හෝ විස්ථාපනය අපි කතා කරන්නේ. හරි? එතකොට B ට සාපේක්ෂ A ගේ ප්‍රවේගය මට නිරූපණය කරන්න පුළුවන්. ඒක සමාන වෙනවා C ට සාපේක්ෂ A ගේ ප්‍රවේගය ධන B ට සාපේක්ෂ C ගේ ප්‍රවේගය කියලා. හරිද? බලන්න මෙතන රටාවක් තියෙනවා. AB ඒ B ට සාපේක්ෂ A ගන්නව නම් B අන්තිමට දාලා A මුලට දාලා ඒ දෙන්න මැද්දට C කියන තුන්වෙනි අපේ තුන්වෙනියට සලකන වස්තුව අපි යොදනවා. බලන්න A ඉන්නේ මෙතන පළවෙනියට පළවෙනියට B ඉන්නේ දෙවෙනියට. ඒ කියන අවසාන අවස්ථා අවසාන ස්ථානයේ මැද ඉන්නවා මෙන්න මේ C කියන එක නේද? හරි. එතකොට AC CB කියන රටාවට තමයි මේකේ සාපේක්ෂ ප්‍රවේග අපි මෙතන නිරූපණය කරන්නේ. මේකට මම මෙහෙම උදාහරණයක් පෙන්වන්නම්. හරි. හිතන්න A කියන වස්තුවක් V1 ප්‍රවේගයෙන් මේ දිශාවට චලිත වෙනවා. B කියන වස්තුවක් V2 කියන ප්‍රවේගයෙන් ඒ දිශාවටම චලිත වෙනවා. මෙයාට ඉස්සරහ මෙයා චලිත වෙනවා. හිතන්න දැන් ඔයාලා හයිවේ එකේදී වාහන දෙකක් දකිනවා කියලා. ඒත් ඔයා ඉන්නේ මේක හිතන්නකො. ඔයා ඉන්නේ මේ වාහන. ඉස්සරහ වාහනයක් යනවා. හරි. ඒතකොට වාහන දෙකම ඉතා විශාල වැඩි වේගයකින් ගමන් කරන්නේ. හරි. හයිවේ එක යද්දී එක්ක එක්කෙනෙක් 100 දෙනවා නැත්නම් 90 දෙනවා. හිතන්න එහෙම කියලා. එතකොට බලන්න ඔයාට මේ වාහන ඇතුළේ ඉන්න ඔයා ඉන්නේ වාහනේ රාමුවේ. ඔයාට පෙනෙන පරිදි මේ මේ වාහනේ ඉන්න ඔයාට පෙනෙන පරිදි මෙයාගේ චලිතය කොහොමද පේන්නේ? දැන් දෙන්නම හයියෙන් යනවා වුණාට ඔයාට මෙයා හයියෙන් යනවා කි වැඩි වේගයකින් යනවා කියලා පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඇයි? ඔයත් වේගයකින් යන නිසා ඔයාට සාපේක්ෂව මෙයාගේ වේගයේ ලොකු වෙනසක් ඔයාට පේන්නේ නැහැ. හැබැයි පොළවේ ඉන්න කෙනෙක්ට හිතන්න පොළවේ ළමයෙක් බලන් ඉන්නවා කියලා. අන්න එයාට ඔයි දෙන්නම ඉතා වේගෙන් චලිත වෙනවා වගේ පේනවා. අන්න ඒක තමයි අපි සාපේක්ෂ ප්‍රවේග සරලව කියන්නේ. හරි. දැන් මම මෙතනදී A ට සාපේක්ෂ B ගේ ප්‍රවේගය මම නිරූපණය කරනවා. එතකොට අපි කොහොමද නිරූපණය කරන්නේ? A ට සාපේක්ෂ B ගේ ප්‍රවේගය සමානයි. මෙහෙම ලියන්නේ A ට සාපේක්ෂ B ගේ සමානයි. කොහොමද ලියන්නේ? C ට සාපේක්ෂ B ගේ ප්‍රවේගය ධන A ට සාපේක්ෂ C ගේ ප්‍රවේගය. හරි. මම කියවන රටාව B මුලට A අන්තිමට මැදට C දානවා. එතකොට BC CA කියලා එන්නවා. හරි. හරි. එතකොට මෙතනදී C නෙමෙයි අත්‍රම ගන්න ඕනේ මම මෙතනදී පොළව. හරි. එතකොට මම C එක පොළව කරගන්නවා. එතකොටයි මම තුන්වෙනි කියලා ගත්තේ පොළව Earth. හරි. Earth නිසා තමයි මම E කියන එක ගත්තේ. හරි. එතකොට මෙතනදී පොළොවට සාපේක්ෂ B ගේ ප්‍රවේගය කොච්චරද? එතකොට පොළොවට සාපේක්ෂ B ගේ ප්‍රවේගය කියන එක තමයි අපි මෙයාගේ සත්‍ය ප්‍රවේගය කියලා සලකන්නේ. අපි හිතනවා පෘථිවිය නිශ්චල වස්තුව කියලා. එතකොට මෙයාගේ සත්‍ය ප්‍රවේගය පොළොවට සාපේක්ෂ B ගේ ප්‍රවේගය. එතකොට පොළොවට සාපේක්ෂ B ගේ ප්‍රවේගය කොච්චරද? මෙන්න මේ දිශාවට V2. මෙන්න මේ දිශාවට V2. හරිද? එතකොට ධන A ට සාපේක්ෂ පොළොව. දැන් මෙතන අපි දීලා තියෙන පොළොවට සාපේක්ෂව A. හැබැයි මෙතන තියෙන පොළොවට සාපේක්ෂ A සාපේක්ෂ පොළව. අන්න ඒක අපි මෙහෙම නිරූපණය කරන්න පුළුවන් අපිට. හිතන්න A B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය අපිට සමාන කරන්න පුළුවන් ඍණ A ට සාපේක්ෂ B ගේ ප්‍රවේගය කියලා. හරි. B ට සාපේක්ෂ A ගේ ප්‍රවේගය සමාන කරන්න පුළුවන් ඍණ ලකුණක් දාලා A ට සාපේක්ෂ B කියලා. ඒ කියන්නේ මේ දෙන්නව පැත්ත මාරු කරන්න පුළුවන් ඍණාගයක් දාලා. එතකොට මේ ඒ දේමයි මෙතනට කරන්නේ. එතකොට මෙයාගේ මොකද වෙන්නේ? පොළොවට සාපේක්ෂ A ගේ ප්‍රවේගයේ මේ පැත්තට නම් A ට සාපේක්ෂ පොළොව ප්‍රවේගයේ දිශාව මාරු වෙනවා. ඒක තමයි මෙතන ඍණ කියලා කියන්නේ දිශාව මාරු වීම. එතකොට මෙයාගේ දිශාව පැත්ත මාරු වෙන්න ඕනේ. මෙන්න මේ දිශාවට වෙන්න ඕනේ V1 කියලා. හරි? ඒ කියන්නේ පොළොවට සාපේක්ෂ කියන්නේ පොළොව නිශ්චල විට වාහනේ චලිත වෙන්නේ මේ පැත්තට V1. මෙතනද කියන්නේ වාහනේ නිශ්චල විට, ඒ කියන්නේ වාහනේ ඉන්න කෙනෙක්ට පොළොව පේන්නේ. දැන් ඔයාලා වාහනේ යන ගමන් පොළොව බලන්න. පොළොව චලිත වෙන්නේ පිටිපස්සරනේ. හරි. අන්න ඒක තමයි මෙතන කියන්නේ. දැන් පොළවේ ඉන්න කෙනෙක්ට වාහනේ පේන ඉස්සරහ චලිත වෙනවා වගේ. ඔයාලා වාහනේ ගමන් කරන ගමන් පොළව බලන්නකො. පොළව යන්නේ පස්සට. අන්න ඒක තමයි මෙතනදී පිටිපස්සට ගන්න. එතකොට පොළවේ ඉන්න වාහනේ ඉන්න කෙනෙක්ට පොළව පේන්නේ පස්සට චලිත වෙනවා වගේ. ඒ වේගයෙන්ම පස්සට චලිත වෙනවා. එතකොට මෙතනදී අපි මොකද කරන්නේ? හිතමු අපි V2 කියන කෙන විශාලයි කියන්නේ. V2 විශාලයි V1ට වඩා. හරි. එතකොට මොකද වෙන්නේ? මම මේ දිශාවටම දෙන්නවම හරවනවා. එතකොට මෙයා මෙයා පැත්තට V2. එතකොට මෙයාගේ දිශාව මාරු වෙනකොට මෙයා ඍණ වෙනවා. ඍණ මේ පැත්තට V1. එතකොට අවසාන අපිට ගන්න බල මේ පැත්තට V2 ඍණ V1 ප්‍රවේගයක් සහිතව තමයි A ට සාපේක්ෂව B චලිත වෙන්නේ.
එතකොට ඒකත් මං කියුණා මෙයාට වඩා මෙයාගේ වේගය වැඩි කියලා. එතකොට මෙයාට මෙයා බලන් මේ ඇතුළේ ඉන්න පුද්ගලයාට පොඩ 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 මෙයා ඉස්සරහට යනවා වගේ, ඒ කියන්නේ මෙයා මෙයාව පාස් කරන් මෙයා ඉස්සරහට යනවා වගේ පේනවා. හැබැයි වැඩි වේගයකින් යනවා කියලා පේන්නේ නැහැ. ඇයි? මෙයාත් වේගයකින් චලිත වෙන නිසා. ඒක තමයි පෙනෙන පරිදි කියලා කියන්නේ. එතකොට තව උදාහරණයක් මට කියන්න පුළුවන්. මෙන්න මෙහෙම. මේක මං කිව්ව පිටිපස්සෙන් චලිත වෙන එකන්නේ. හිතන්න මූණට මූණ චලිත වෙනවා කියලා. එතකොට ඒ චලිත වෙනවා මේ පැත්තට V1 ප්‍රවේගයකින්. B චලිත වෙනවා මේ පැත්තට V2 ප්‍රවේගයකින්. එතකොට පොළොවට සාපේක්ෂව A-ගේ ප්‍රවේගය මේ පැත්තට V1, පොළොවට සාපේක්ෂව B-ගේ ප්‍රවේගය මේ පැත්තට V2. බලන්න A-ට සාපේක්ෂව බලනවා A-ට සාපේක්ෂ B-ගේ ප්‍රවේගය කොහොමද කියලා. ඒ කියන්නේ A ඇතුළේ ඉන්න ළමයෙක්ට B-ව කොහොමද පේන්නේ? ඔන්න B ඇතුලෙන් බලන්න පුළුවන්. එතකොට මේ දෙක මාරු වෙනවා. ප්‍රශ්නයක් නැහැ. දැන් මම මෙතනදී A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය බලද්දී ඔයාලා බලන්න. ඔයාලා මේ වාහනයෙන් ඉස්සරහට ගමන් ඉස්සරහින් ඔයාගේ පැත්තට වාහනයක් එද්දි කොහොමද දැනෙන්නේ? ඉතා වේගයෙන් මූණට ලං වෙනවා වගේ දැනෙන්නේ. ඒක තමයි අපි ෆේස් ටු ෆේස් අර මූණට මූණ ගැරෙන ඇක්සිඩන්ට් එකක් වුණත් ඒකේ අපේ කියනවා මේකෙන් ඇතිවන මේ හානිය ගොඩක් වැඩි. ඇයි? දෙන්නේකම ප්‍රවේගයෙන් ඇවිල්ලා තමයි හයියෙන් වදින්නේ. පිටිපස්සෙන් ඇවිල්ලා වදිනට වඩා ඉස්සරහට ගිහලා වදින එකේ ප්‍රවේගය වේගයේ විශාලත්වය ඉතා වැඩි. නැහැ එතකොට මෙයාට සාපේක්ෂව මෙයාට පේන්නේ නැත්නම් මෙයා නිශ්චල විට මෙයාට දැනෙන්නේ මෙයා වැඩි වේගෙ මේ පැත්තට එනවා වගේ. හරි ඒක දෙන්නේක ප්‍රවේග එකතු වෙනවා. බලන්න කොහොමද ප්‍රවේග එකතු වෙන්නේ කියලා. මම පොළොවට සාපේක්ෂව කියලා ගත්තම මෙයා ගේට සාපේක්ෂව B මට ලියන්න පුළුවන්. පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය ධන A ට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය කියලා. අර රටාවමයි මම අනුගමනය කරන්නේ. හරිද? එතකොට පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය මෙන්න මේ පැත්තට V2 ධන A ට සාපේක්ෂව පොළව පොළොවට සාපේක්ෂව A මේ පැත්තට A ට සාපේක්ෂව පොළව මේ පැත්තට වෙන්නවා. මේ පැත්තට V1. එතකොට බලන්න A කියන වාහනේ ඇතුළේ ඉන්න පුද්ගලයාට B කියන වාහනය ඔහුගේ පැත්තට V1 ධන V2 ප්‍රවේගයෙන් එනවා වගේ තමයි පේන්නේ. හරිනේ. ඒ කියන එක්කෙනාට දැනෙන්නේ මේ වාහනය තමන් චලිත වෙන වාහනේ වේගය සහ ඉස්සරහින් යන වාහනේ වේගය දෙකේ එකතු වෙම්ම තමන්ගේ දිශාවට ඉතා වේගින් පැමිණෙනවා වගේ තමයි එයාට දැනෙන්නේ. හරි බලමු අපේ උදාහරණ ගාන. මේ ගාන තියෙන්නේ වාහන කාර් එකක් 15 ms වෙන එක ප්‍රවේගයෙන් මේ පැත්ත චලිත වෙනවා. බස් රථයක් 10 ms වෙන එක ප්‍රවේගයෙන් මේ පැත්ත චලිත වෙනවා. ඒතර පළවෙනි ගාන අහනවා. පළවෙනි කොටස මොකද්ද? කාර් එකකට සාපේක්ෂව කියන්නේ කාර් එකකට සාපේක්ෂව බස් රථයේ ප්‍රවේගය. හරිද? එතකොට අපි මුලින්ම දත්ත ටික ලියාගමු. පොළවට සාපේක්ෂව කාර් එකේ ප්‍රවේගය කොහෙටද? මේ පැත්තට 15. ඊට පොළවට සාපේක්ෂව බස් එකේ ප්‍රවේගය මේ පැත්තට 10ක්. හරි? හරි ලේසි. ඊට පස්සේ අහන්නේ කාර් එකට සාපේක්ෂව බස් එකේ ප්‍රවේගය කියන්නේ ලියන්න පුළුවන් BE ධන EC. හරි BE ධන EC මැදට E කියන තුනෙනි එක නේද? පොළව කියන එක නේද? එතකොට පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය මේ පැත්තට 10යි. ධන කාර් එකට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය වෙන පොළොවට සාපේක්ෂව කාර් එක මේ පැත්තට නම් කාර් එකට සාපේක්ෂව පොළව අනිත් පැත්තට. මෙන්න මේ පැත්තට 15. මේ පැත්තට 15යි. එතකොට දෙන්නම එක පැත්තකට හරවන්න ඕන. එතකොට මේ වැඩි පැත්තේ වැඩි ඉන්න වැඩි කෙනාගේ පැත්තට මම අනිත් කෙනාවත් හරවනවා. එතකොට මේ දිශාවට මේ දිශාවට ධන 10 නම් මේ දිශාවට ඍණ 10 වෙනවා. ධන 15. එතකොට අපිට එනවා මේ දිශාවට කීයද? 15.5 ms ඍණ 1 ප්‍රවේගයෙන්. එතකොට කාර් එකට පේන්නේ බස් එක 5 ms ඍණ 1 ප්‍රවේගයෙන් මේ පැත්තට. ඇයි එහෙම පේන්නේ? දැන් බස් එකට කාර් එක වේගෙන් යනවානේ. අපිට පේනවද මෙයා 10 මෙයා 15. ඒක කාර් එක ඇතුළේ ඉන්න පුද්ගලයාට එන්න බස් එක ලඟ වෙනවා. දුරස් වෙන්නේ නැහැ. මම කලින් තියරි එක උගන්වද්දි කරපු එකේ ඉස්සරහන් ගියපෙක් කෙනා වේගය වැඩි නේ. ඒතකොට ඔහුට පේන්න පාස් කරන් යනවා වගේ. ඉස්සරහට යනවා. දැන් මෙතනදී මෙයාට වඩා මෙයාගේ වේගය වැඩි නිසා එන්න බස් එක ලඟ වෙනවා. ඒ කියන්නේ එයා ඒක වාහනේ ඇතුළේ ඉන්න පුද්ගලයා නිකන් දැනෙන්නේ බස් එකේ තමන්ගේ ළඟට එනවා වගේ. හරි? ඒක තමයි මෙතනදී කියන්නේ. ඊට පස්සේ මෙතන කියනවා බස් එකට සාපේක්ෂව කාර් එකේ ප්‍රවේගය. හරි? එතකොට අපිට මේකත් ලියන්න පුළුවන්. සමානයි. මං කියෝ කෙටි කෙටි කෙටිෙන් කෙලිම කියන්න පුළුවන්. මේ දෙක මේක කියන්නේ දෙක මාරු කළ ඍණ දාන්නත් පුළුවන්. නැත්නම් අර වගේ විහිදුවල ලියන්නත් පුළුවන්. මම මෙතන කෙටි ක්‍රමය දානවා. අපිට B C මාරු කරන්න පුළුවන්. කාර් එකට සාපේක්ෂව බස් එකට සාපේක්ෂව කාර් එකේ ප්‍රවේගය අපිට සමාන කරන්න පුළුවන්. කාර් එකට සාපේක්ෂව බස් එකේ ප්‍රවේගය ඍණ 1. හරි? ඒතර කාර් එකට සාපේක්ෂව බස් එකේ ප්‍රවේගය අපි හෙව්ව කලින්
කියද මේ පැත්තට පහයි එම් එස් රිනාගේ දැන් මෙතන රිනාගයක් එනවා. ඒතර රින දන කරන්න මෙයාගේ දිශාව මාරු කරනවා. ඒතර දන මෙන්න මේ පැත්තට පහයි එම් එස් රින එක. ඒතර බස් එකේ ඉන්න පුද්ගලයෙක්ට කාර් එක පේන්නේ තමන්ගේ ළඟට එනවා. ඒතර බස් එකේ පිටිපස්සෙ ඉන්න ළමේ පිටිපස්ස හැරලා බැලුවම කාර් එක ඔහුගේ පැත්තට චලිත වෙනවා වගේ උට දැනෙනවා. හරි හරි සරලයි. ඊළඟට බලන්න මේ ගාන දිවෙන්නේ බස් රථයක් නැගෙනහිර දිශාවට 20 එම් එස් රින එක ප්‍රවේගයෙන් චලිත වෙනවා. කාර් එකක් ඉහළට නෙමෙයි යන්නේ උතුරට. උතුරට යනවා 15 එම් එස් රින එක ප්‍රවේගයෙන්. එතකොට මේ චලිතය අපි උඩ ඉඳලා බලනකොට අපිට පේන්නේ බස් එක මේ පැත්තට යනවා කාර් එක උතුරට යනවා 15 එම් එස් රින එක ප්‍රවේගයෙන්. එතකොට මම දෙන්නේකම ප්‍රවේග පොළොට සාපේක්ෂව ලියාගත්තා. පොළොට සාපේක්ෂව බස් එක 20ක් මෙහෙට පොළොට සාපේක්ෂව කාර් එක ඉහළට. හරි. එතකොට අපි ගත්තොත් මෙතනදී පළවෙනි කොටස කියලා හරි පළවෙනි කොටස කියලා ගත්තොත් කාර්යයට සාපේක්ෂව බස් රථයේ ප්‍රවේගය සහ දිශාව හොයන්න කිව්වොත් එතකොට කාර්යයකට සාපේක්ෂව බස් රථයේ ප්‍රවේගයේ මුලින් ප්‍රවේග හොයමු. එතකොට මෙයා මම විහිදුවලා ලියනවා VE ධන EC කියලා. හරි. එතකොට පොළොවට සාපේක්ෂව බස් එකේ ප්‍රවේගය මේ පැත්තට 20ක් ධන කාර්යයකට සාපේක්ෂව පොළව කියන පොළොට සාපේක්ෂ කාර්යයක උඩට නම් කාර්යයකට සාපේක්ෂ පොළ පහළට වෙන්න ඕන. පහළට 15යි. හරි. එතකොට අපේ ප්‍රවේග 20ක් මේ දැගෙනහිරට සහ දකුණට 15ක් කියලා තමයි එන්නේ. එතකොට අපිට මෙතනදී සම්ප්‍රයුක්තය ගන්න වෙනවා. අපි මේක තන දෛශික ත්‍රිකෝණය ගහමු මෙතන 20යි 15 15යි. එතකොට මෙන්න මෙයාගේ මේක තමයි සම්ප්‍රයුක්තය V කියලා ගත්තොත් අපිට V හොයන්න පුළුවන් පයිතගර සමීකරණය දාලා. හරි. එතකොට මෙතනම ගන්න බලන V සමානයි 20 වර්ගයේ ධන 15 වර්ගය 20 වර්ගයේ 400යි 15 වර්ගයේ 225යි මට එනවා 625ක් වර්ගමූලය 625 වර්ගමූල කියන්නේ 25යි ms ඍණ එකක්. හරිද? එතකොට මෙයාගේ දිශාවත් අපි හොයාගමු. මෙයා පිටීට කියලා දැම්මොත් tan θ දානවා. tan θ සමානයි සම්මුඛ පාදයේ 15යි බද්ධ පාදයේ 20යි. එතකොට tan θ සමානයි tan inverse tan අගේ සමාන ලකුණු එහා පැත්තට ගේන කියන්නේ තමයි tan inverse යන එක වර්ගයක් වර්ගමූල වෙනා වගේ. එතකොට 15ට 5 ව 3යි 20ට 5යි 4යි 3 බෙදීම 4ක් කියලා ගන්න පුළුවන්. එතකොට කාර්යයකට සාපේක්ෂව බස් එකේ ප්‍රවේගය එන්නේ කොහමද? තිරසට, ඒක තිරසර නෙමෙයි, නැගෙනහිරට අංශක tan inverse 3 බෙදීම 4 කෝණයකින් කොච්චර විශාලද? 25යි ms ඍණ 1 ප්‍රවේගයෙන් මෙන්න මේ දිශාවට. හරි. තීට සමාන tan inverse 3 බෙදීම 4 කෝණයක විශාල අගයකින් නැගෙනහිරෙන් දකුණට කියන දිශාවට තමයි මෙයාට දැනෙන කාර්යයකට බස් එක දැනෙන්නේ. හරි. මෙන්න මේ පැත්තට යන කාර්යයකට බස් එක දැනෙන්නේ මෙන්න මේ පැත්තට චලිත වෙනවා වගේ. හරි. ඊළඟට බලන්න මේ ගානද කියනවා ඒ නම් දුම්රියක් නැගෙනහිර දිශාවට 30 ms ක ප්‍රවේගයෙන් චලිත වෙනවා. එයාගේ දුම්රියේ දිග 300 මීටර්. හරි. ඊට පස්සේ B නම් දුම්රියක් බටහිර දිශාවට චලිත වෙනවා 20 ms ක ප්‍රවේගයෙන්. එයාගේ දිග කෝච්චියේ දිග 200 මීටර්. මේ ගානේ අහනවා දෙදෙනා හමු වූ පසු. හරි. ඒක දෙන්න සමාන්තර මාර්ගයේ ගමන් කරන්නේ. හරි. දුම්රිය දෙක හමු වීමෙන් පසු සම්පූර්ණයෙන් පසු කිරීමට ගතවන කාලය. ප්‍රශ්නේ එහෙම ලියා ගන්න. දුම්රිය දෙක හමු වීමෙන් පසු පසු කිරීමට ගතවන සම්පූර්ණ කාලය. එතකොට හිතන්න දැන් මෙයා A මෙයා B කියලා. දැන් හරි. දැන් මෙයා මොකද වෙන්නේ? මේ දෙන්න හමු වෙනවා කියන මෙන්න මේ අවස්ථාව. මූරට මූණ තියෙන අවස්ථාව. හරි. මෙන්න මේ අවස්ථාවෙන් උනා මේ අවස්ථාව පත් වුණාට පස්සේ දෙන්න පහු කරලා යාමට මෙන්න මෙයා තනිකර මුළුමනින්ම පහු කරලා යාමට ගතවන කාලය කොච්චරද කියලා අහනවා. දැන් අපි දෙන්නම චලිත වෙද්දී අපි මේ ගාන හිතුවොත් පොඩ්ඩක් සංකීර්ණ වැඩි. ඒකට අපි කරන්නේ එක්කෙනෙක්ව නවත්තලා හිතනවා. ඒ කොහොමද නවත්තලා හිතන්නේ? එක්කෙනෙක්ගේ ඇතුළේ ඉන්න පුද්ගලයෙක් විදිහට අපි බලනවා. අපි පිටින් ඉඳන් බැලුවොත් මේක අමාරුයි. හරි, මේක ඇතුළේ ඉන්න පුද්ගලයෙක් හැටියට බැලුවොත්, ඒ කියන්නේ මෙන්න මෙයාට සාපේක්ෂව බැලුවොත් මේක ලේසියෙන් හදන්න පුළුවන්. ඒකට මම මොකද කරන්නේ? A ට සාපේක්ෂ B ගේ චලිතය සලකනවා. හරි. එතකොට A කෝච්චිය නවත්තලා මේ කෝච්චිය මෙන්න B කියන කෝච්චිය පහු කරන්න ගතවන කාලය හෙවුවනම් අපිට මේ කාලය මෙතන හොයාගන්න පුළුවන්. ඒකට මම කරන්න මොකද්ද? A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය හොයනවා. මට ලියන්න පුළුවන් ඒක B E ධන EB කියලා. EA කියලා. හරි.
හරි පොළොවට සාපේක්ෂ b ගේ ප්‍රවේගය මොන පැත්තටද මෙන්න මේ පැත්තට 20ක් ධන a ට සාපේක්ෂ පොළොව පොළොවට සාපේක්ෂ මේ පැත්තට නම් a ට සාපේක්ෂ පොළොව මේ පැත්තට 30ක් වෙන්න ඕන එතකොට දෙකේම එකතුව එකම දිශාවට 50යි ms වෙන එක කියලා අපිට ගන්න බලන්න එතකොට a ට සාපේක්ෂ b මෙන්න මෙයාට සාපේක්ෂව මෙයා දැන් චලිත වෙන්නේ කියන්නේ මෙයාට මේ ගැතුල ඉන්න පුද්ගලයෙක්ට මේ කෝච්චිය එනවා කියලා තේරෙන්නේ 50යි ms වෙන එක ප්‍රවේගයෙන් ඇත්තට මෙන්න 20කින් හැබැයි දැන් මෙයා ඇතුළේ ඉන්න කෙනෙක්ට මෙයාව පේන්නේ ඊට වඩා ඒ කියන්නේ දෙන්නේකම ප්‍රවේග එකතු වෙලා තමයි දැනෙන්නේ හරි එතකොට මෙයාට පේනවා 50 ms වෙන එක එතකොට අපි බලමු මේ 50 ms වෙන එක කියන ප්‍රවේගයෙන් කියන වස්තුවකට මෙන්න මේ දුරක් චලිත වෙන්න ගතවන කාලය හරි එතකොට මම මෙයාට දාන s = ut සමාන යුටි ඒකාකාර ප්‍රවේගින් යන නිසා ඒතර අපි s අගේ කීයද මෙයා සම්පූර්ණයෙන් පවු කරලා යන්න යනවා නම් මෙයා මේ 300 කියන එකත් පවු කරන්න ඕන ඊට අමතරව මෙන්න මෙයාගේ දිග 200 කියන එකත් පවු කරන්න ඕන හරි ඒතර දෙන්නේගෙම දුරවල් දෙකම පහව නැත් කියන්නේ මේ මුහුණනේ මේ නැට්ටනේ නැට්ට වෙනකම් පවු කරලා යන්න ඕන අන්න එතකොට අපි දෙන්නේගෙම දිගවල් දෙක එකතු කරන්න වෙනවා 500 කියන එක ගන්න වෙනවා ඒතර මේ 500 කියන දුරක් චලිත වෙනවා මෙයා 50 ms වෙන එක ප්‍රවේගයෙන් එකට යන කාලය තමයි හොයන්න ඕන t කියලා දානවා. එතකොට t අපිට උත්තර කරන්න පුළුවන් 50 බෙදලා 500. එතකොට t සමාන වෙනවා 500 බෙදීම 50 කියන්නේ තප්පර 10ක්. එතකොට ඒ කියන්නේ මෙයාව නවත්තලා බැලුවොත් මෙයා මෙයාව පහු කරලා යන තප්පර 10ක් යනවා. එතකොට පිටින් පේන පුද්ගලට පේන්නේ මෙන්න මේ දෙන්නම චලිත වෙනවා තප්පර 10කදී දෙන්න පහු කරලා යනවා කියන එක. හරිනේ. හරි අවසාන වශයෙන් බලන්න මේ ගාන මේකිතා හොඳ ගානක් මේක මේවයි ගණන් ගොඩක් මැත් කරන ළමයි ඇප්ලයිඩ් වෙලදී කරනවා හරි බලන්න මෙතනදී කියන්නේ නිසල ජලයේ 4 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් පීනිය හැකි මිනිසෙක් එතකොට මේක මෙතනදී මේ මෙයාලා කියන්නේ නිසල ජලයේ මෙයාගේ ප්‍රවේගය කියලා කියන්නේ ජලයට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගය කියන එක හරි නිසල වාතයේ නිසල ජලයේ ප්‍රවේගය කියන එකෙන් මේ කියන්නේ මෙයාලා ඒ කියන්නේ ජලයට සාපේක්ෂව මෙයාගේ ප්‍රවේගය කියන එක. එතකොට මේ தත්ත්‍ය අපිට ලියා ගන්න පුළුවන්. මිනිහා මං a කියලා ගත්තම මේ මිනිහා a කියලා සැලකුවම ජලය w කියලා සැලකුවම water කියලා සැලකුවම w ට සාපේක්ෂව a ගේ ප්‍රවේගයේ විශාලත්වය තමයි 3 ms වෙන එක. දිශාව දන්නේ නැහැ තාම දන්නේ නැහැ. පීන හැකි ප්‍රවේගය යාගේ 3.4 ms වෙන එක. ප්‍රවේගයෙන් යන්න පුළුවන්. එතකොට 3 ms වෙන ප්‍රවේගයෙන් ගලා බසින ගඟක. එතකොට ගඟේ ජලය යන්නේ 3 ms වෙන එක. ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව ජලයේ ප්‍රවේගය. එතකොට පොළොවේ සාපේක්ෂව ජලය ගමන් කරන ප්‍රවේගය තමයි 3 ms වෙන එක. ගඟ ප්‍රවේගයෙන් ගලා බසින ගඟේ ඉරුවට ලම්බකව පිහිනයි. හරිද? එතකොට අපි ගත්තොත් මේකේ රූපේ මෙහෙම. මේක නම් ගඟ. මේක නම් ගඟ. එතකොට ගඟේ ජලය ගලා බහින පහළට. හරි? එතකොට පොළොවට සාපේක්ෂව w පහලට මං ගත්තා කීයද 3 ms වෙන එක කියලා. හරි මේ පුද්ගලයා ගමන් කරන්නේ ඉවුරට ලම්බකව. ඉවුරට ලම්බකව 4 ms වෙන එක ප්‍රවේගයෙන් චලිත වෙනවා. මෙහා මේ ලම්බකව ජලය යන්නේ මෙන්න මේ පැත්තට. මෙතන ඉවුරට ලම්බකව කියන එකෙන් කියන්නේ ජලයට සාපේක්ෂව මෙයාගේ ප්‍රවේගය කියන එක. හරි? එතකොට ජලයට සාපේක්ෂව මේ මිනිසා 4 ms වෙන එක ප්‍රවේගයෙන් මෙන්න මේ දිශාවට චලිත වෙනවා. එතකොට පළවෙනි කොටස අහනවා පළවෙනි කොටස අහනවා පොළොවට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගය අපිට සමාන කරන්න පුළුවන් මම ජලය මැදට හවුල් කරගෙන එතකොට a w ධන v වරක් w e කියලා හරිද හරි එතකොට පොළොවට සාපේක්ෂව මිනිසාගේ ජලයට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගය මොන පැත්තටද මේ පැත්තට 4ක් ධන පොළොව සාපේක්ෂ ජලය පහලට 3ක් හරි එතකොට මෙතන අපි මොකද කරන්නේ මෙයාගේ සම්ප්‍රයුක්ත ගන්න වෙනවා අපිට පයිතගරස් දාලා මේ පැත්තට 4යි මේ පැත්තට 3යි නම් ලම්බය ගැහුවම අපිට පයිතගරස් දැම්ම අපි දන්න 4 වර්ගය දන්න 3 වර්ගය වර්ගමූල කියන්නේ 25 ආවිල්ලා මෙතන 5 ඉන්න ඕන හරි එතකොට 5යි ms ඍණ 1 ප්‍රවේගයෙන් මෙයාගේ දිශාව අපිට කෝණේ දාන්න පුළුවන් 3 බෙදීම 4ක් කියලා නේද එතකොට t ට සමාන tan inverse 3 බෙදීම 4 කෝණයකින් 36 උයුරට ලම්බකව මෙන්න මේ පැත්තට 5 ms වෙන එක ප්‍රවේගයෙන් මෙයා චලිත. ඒක තමයි මෙයාගේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගය. හරිනේ. මෙතන මොකද්ද වෙන්නේ? මේ මනුස්සයා
පැනලා පීනලා ලම්බකව ජලයට. හරි? ජලයට ලම්බක පීනලා යනවා. හැබැයි ජලේ පාර මේ පැත්තට යනන්නේ. ඉතින් මොකද වෙන්නේ මෙයා ඉස්සරහට පීනුවට ඉස්සරහට පීනුවට පීනන පීනන ජලේ පාරට මේ පැත්තට ගහගෙන එයා ගමන් කරන අන්තිමන මෙන්න මේ පැත්තට. ඒතර යව ගමන් කරන්නේ මෙන්න මේ දිශාව. හරි? ඒක තමයි මෙන්න මේ කියන්නේ. මේ පැත්තට 5mm ශ්‍රේණ එක ප්‍රවේගයෙන් මෙන්න මේ තීට කෝණයක් සහිතව මෙයා මේ පැත්තට යොමු වෙලා පීනන්නේ. මෙයා පීනන්නේ ඉස්සරහට යන්න. ඒ වුණාට මෙයාට දැනෙන්නේ නැහැ. මෙයාට පේන්නේ මෙයා ඉස්සරහට පීනන වගේ විතරයි. හරි? හැබැයි නිකන් පිටේ ඉඳන් බලන් ඉන්න පුද්ගලයෙක්ට පේන්නේ උඩින් ඉඳන් බලන් ඉන්න පුද්ගලයෙක්ට මෙයා ඉස්සරහට පීනනට එන්න 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 මෙම ඇල වෙලා යන්නේ. ඇයි වතුර පාර මේ පැත්තට ගලන නිසා. හරි? ඊට පස්සේ ආනවා ගංගේ පළල 16 මීටර නම් මෙන්න මේ පළල 16යි නම් 16 මීටර නම් ඕ ගඟෙන් එගොඩ වන විට පළලට ගමන් කරන ලද දුර හරි ඉතින් කොච්චර දුරක් ගමන් කරලද පළලට කියලා අහනවා ඉතින් අපිට මෙතනදී මොකද කරන්නේ අපිට මේ පැත්තට S = UT දාන්න පුළුවන් හරි ඒ කියන්නේ මේ පැත්තට මම S = UT දානවා ඒ තොරණයක් මේ පැත්තට නැහැ තිරසට ඒතර මෙයා මේ පැත්තට යන පළල 16යි නං හරි ප්‍රවේගය දන්නවා අපි කොච්චර 4යි ප්‍රවේගයෙන් යන්නේ මේ ප්‍රවේගයෙන් ගිහිල්ලා අපි කාලය හොයනවා මෙයාගේ හරි කොච්චර කාලයක්ද යන්නේ කියලා එතන 16 බෙදීම 4 සමානයි t එතන t එනවා මට 4යි තප්පර කියලා එතකොට මෙයා මෙහි ඉඳන් මෙහෙට යන්න අර තිරස් ප්‍රවේගය බැලුවොත් මෙයාගේ තප්පර 4ක් යනවා එතකොට බලමු අපි මේ තප්පර 4 කාලයක තුලදී මෙයා කොච්චරක් මේ පැත්තට ගිහිල්ලාද කියලා මේ පැත්තට ගිහිල්ලාද කියලා හරි එතන මම පහලට තිරස් පහළ දිශාවට S = UT දානවා. මුදොර පහළට චලිත වූ දුර තමයි හොයන්න ඕන. U වගේ කියන්නේ පහළට කීයද අපි? පහළට U වගේ අපිට එන්නේ මෙන්න මේ අගේ. ඒ කියන්නේ 3යි කියන එක නයි ජල පහර විතරයිනේ. තිරස් ප්‍රවේගය 4යි. තිරස් ප්‍රවේගය පහළට 3යි. එතකොට 3 වරක් ගත කරපු කාලය 4යි. එතකොට 12යි මීටර්. එතකොට මෙයා ගංගේ පළල 16ක් නම් අන්තිමට මෙයා මේ පැත්තට 12 මීටර දන්නේම නැතුව මේ පැත්තට චරිතලයට යන්න ඕනේ මේ පැත්ත. හැබැයි දන්නේම නැතුව 12 මීටර මෙහා පැත්තට ගිහිල්ලා තමයි ඔහු ඒගොඩ වෙන්නේ. හරි. ඊට පස්සේ අන්තිම කොටස අහනවා ඊවුරට ලම්බකව හරි කෙලින් ඌ ලක්ෂයකින් ඔහු ඒගොඩ වීමට ඔහු පීනිය යුතු ප්‍රවේගයේ දිශාව කොහොමද කියලා. දැන් ඌට යන්න ඕනේ මේ පැත්තටනේ අන්තිමට. හැබැයි පීනලා ගියේ මෙන්න මෙහෙට. ඒතර මට කියන්න මේ ගණන් පැට්‍රිකලි හිතුවත් කරන්න පුළුවන් මේ ගණන්. දැන් අපි කරන්න ඕන දැන් මෙයාට ඇත්තටම මේ පැත්තට යන්න ඕන. පොළොවට සාපේක්ෂව මෙයා මෙහෙන් ගඟට පැනනම් මේ පැත්තට යන්න ඕන. ඒතර ඔයාලා කියන්න මට කොයිතර පීනන්න මෙයා මෙන්න මේ පැත්තට බර කරලා පීනන්න ඕන නේද? මේ පැත්තට බර කරලා පීනුවොත් පොඩ පොඩ වතුර පාරත් එක්ක ඔහු මේ පැත්තට පීනුවට වතුර පාරත් එක්ක මේ පැත්තටම ඇවිල්ලා මෙන්න මෙහෙට ළඟා වෙන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් මොහු මෙහෙන් පටන්ගෙන මෙහෙට යන්න නම් ඔව් මෙන්න මේ පැත්තට මෙන්න මේ තීට කෝණයකින්ම මේ පැත්තට මන් දානවා. එතකොට මේ පැත්තට 5mm ඍණ එක ප්‍රවේගයෙන් ගමන් කරා නම් ඔහු මෙන්න මේ පැත්තට උට ඇවිල්ලා චලිත වෙන්න. ඒ කියන්නේ ඇවිල්ලා ළඟා වෙන්න පුළුවන්. හරි. එතකොට මේ කෝණය අපිට ඕන tan θ දාලා හොයන්න පුළුවන්. හරි. එතකොට මෙහෙමයි මේ ගාන කරන්නේ. මේ වගේ ගණන් ඕන තරම් තියෙනවා. පාස් පේපර්ස් තියෙනවා. මේ MCQ ගණන් තියෙනවා. මම ඉස්සරහට පේපර් ඩිස්කෂන් කරන්න හිතන් ඉන්නවා. ඒකෙදි මම ඊට වඩා හොඳ ගණන් අරන් වැඩිපුර ගණන් ටික සාකච්ඡා කරනවා. හරි. එහෙනම් ඒකත් එක්ක මම සාපේක්ෂ චලිත කොටසත් ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකේදී මම යාන්ත්‍ර විද්‍යාවේ ඊළඟ ප්‍රධාන මාතෘකාවක් වන බලය කොටස කරන්න බලාපොරොත්තු වෙනවා. මතක තෝ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.